එක් දිනක් ලස්සන ඉතා හොඳින් ඇඳ පැළඳ සිටි කාන්තාවක් නිවසකට ගියා. එවිට නිවසේ ස්වාමියා ඇය කවුරුන්දැයි ඇසුවා. පසුව ඇය ධනේ දේවතාවිය බව ඔහුට පැවසුවා. එවිට නිවසේ ස්වාමියා බොහෝ සතුටට පත් කළා. ඇයව සාදරයෙන් පිළිගත්තා. පසුව වැඩි වේලාවක් යාමට පෙර තවත් කාන්තාවක් එම නිවසට පැමිණියා. නමුත් ඇය ඉතාමත් කැත දුප්පත් ඇඳුමින් සැරසී සිටි කාන්තාවක් වුණා. පසුව නිවසේ ස්වාමියා ඇය කවුරුන්දැයි විමසුවා. එවිට ඇය දරිද්‍රතාවයේ දේවතාවිය බව ඔහුට පැවසුවා. පසුව නිවසේ ස්වාමියා බොහෝ බියට පත් වෙලා ඇයට නිවසින් යන්න කියලා පැවසුවා. එවිට ඇය නිවසෙන් පිටත්ව යෑම ප්‍රතික්ෂේප කරමින් ඔහුට මෙසේ පැවසුවා. ධනේ දේවතාවිය යනු මාගේ සහෝදරියයි. ඒ වාගේම අප අතර එකඟතාවයක් තියෙනවා. එනම් අප කවදාවත් වෙන්ම ජීවත් නොවිය යුතුයි කියා. ඒ නිසා දැන් ඔබ මාව එළවා දෙමුහොත් ඇයටත් මා සමග යෑමට සිදුවෙනවා යයි පැවසූ දුප්පත් කාන්තාව නිවසින් පිටව ගියා. ඒ විගසම අනෙක් ධනවත් කාන්තාවද නිවසින් අතුරුදහන් වී ගියා. ජීවිතයේදී උපත සමග මරණය ගමන් කරනවා, වාසනාව සමග අවාසනාවද ගමන් කරනවා, නරක දේ සමග යහපත් දේ ගමන් කරනවා. මේ සෑම කෙනෙක්ම වටහා ගත යුතුයි. එහෙත් මෝඩ පුද්ගලයන් අවාසනාවට බය වෙලා වාසනාව පසුපස හඹා යනවා. නමුත් බුද්ධත්වය සොයන අය ඒ දෙකටම ඉක්මවලා ලෞකික බැඳීම් වලින් තොර වී ඉස්සරහටම ගමන් කරනවා.